ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයකට හදිසියේ ගොඩබස්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක්ද එම හෙලිකොප්ටර් යානයේ රැඳී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබෑ ප්‍රදේශය ආශ්‍රිතව පවතින ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් අදාළ හෙලිකොප්ටර් යානය සෙවීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා. මේ අතර ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටර් යානය සෙවීමේ මෙහෙයුම් සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් 73ක් යොදවා ඇති බවයි ඉරාන බලධාරීන් පවසන්නේ. එම කණ්ඩායම් අදාළ හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබාන ලද ස්ථානයට ආසන්නව රැඳී සිටින බවද ඉරාන බලධාරීන් පවසනවා. තුර්කිය මගින් යොදවා ඇති ඩ්‍රෝන යානයක දත්ත අනුව හෙලිකොප්ටර් යානය ඇතැයි අනුමාන කෙරෙන ස්ථානයක් දක්වා එම කණ්ඩායම් ළඟාවෙමින් පවතිනවා. පුහුණු සුනකින්ද එම මෙහෙයුම් සඳහා එක් කර සිටිනවා. රුසියාව, අසර්බයිජානය, ආමේනියාව, ඉරාකය, තුර්කිය ඇතුළු රටවල් රැසක් එම මෙහෙයුම් සඳහා සහාය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටර් යානය හදිසි අවස්ථාවකට මුහුණ දී ඇති බව සැලවීමත් සමග ඉරාන ජනතාව එරට වීදිවලට රැස්වී සිය නායකයා වෙනුවෙන් යාඥා කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. ඇඟලුම් ශේස්ත්‍රයේ දවන්තයා ස්ටයිලිෂ් සෝ සිංගරූප් වෙතින් ප්‍රංශයට අපනයනය කරන අනර්ඝ නිමියඳුම් රුපියල් 250 සිට මල්බෙරි ස්ටේට් ගුරුගොඩ හොරණා.